සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නත්ති රාග සමෝ අග්ගේ නත්ත දෝස සමෝ කලී නත්ති කන්ධ සමා දුක්ඛා නත්ති සම්ති පරමං සුඛංති සදා වන්දනීය පූජනීය ලෝකවාසී පින්වන්ත මහා සංඝරත්නයේ ආශ්‍රයයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්නතුනි අද දවසේ දිදුල රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වන මේ උතුම් දහම් දේශනාව සඳහා බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සාසනික හැඟීමෙන් දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ කළුගමුව පහළ හංවැල්ලේ පදිංචි ව්‍යාපාරික MP සාන්ත රංජනී මහත්මිය KP ස්වර්ණලතා මහත්මිය යන දෙපළත් ඒ වගේම පුතුණුවන් වන සේනාදී නිරංජන් දියණිය වන ප්‍රදීපා පියුමාලි ඒ වගේම බෑණනුවන් වන ව්‍යාපාරික නිරංජන් ආරියරත්නතුළු පවුලේ ඥාති සොයුරු සොයුරියන් විසින් බව සිහිපත් කරලා තියෙනවා. ඉතින් විශේෂ අරමුණු කිහිපයක් මුල් කරගෙන නිමිති කරගෙන තමයි පින්නතුන් හැමදෙනාම අද දවසේ මේ ධර්ම දානමය පින්කමට මේ විදියට සහසම්බන්ධ වෙන්නේ. අද දවසේ අපි මේ පින්නතුන්ට දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන් මැදිරියටත් බොහෝ පිරිසක් බාල තරුණ වැඩිහිටි පිරිසක් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේ මේ ලෝකේ බණහන පින්නතුනුත් ඉන්නවා. ඉතින් මේ හැම කෙනාටම තේරෙන දහම් දේශනාවක් සිදු කළොත් හොඳයි කියලා අපි කල්පනා කළා. ඉතින් මේ දහම් දේශනාව සඳහා අපි අරමුණක් විදිහට නිමිත්තක් විදිහට ගන්න දේශනාවට අපේ හිත අපිට ලැබිලා තියෙන ජීවිතයේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි ශරීරය. අනිත් එක තමයි හිත. අපි සාමාන්‍යයෙන් කියනවා හිත සහ කය කියලා. හිතටයි කයටයි තමයි අපට සතුට ඇති වෙන්නේ. හිතටයි කයටයි තමයි දුක ඇති වෙන්නේ. ජීවිතයක් අත්දකින්නවා කියන්නේ ජීවත් වෙනවා කියන්නේ හිත කය ඇසුරු කරගෙන එක්කෝ සැප විඳිනවා එක්කෝ දුක් විඳිනවා. මේ දෙකෙන් බලවත්ම එක මොකද්ද? හිතද කයද? හිත තමයි මේ දෙකෙන් බලවත්ම. ඇයි හිත බලවත් කියලා කියන්නේ? අපි හිතමු දැන් යම් කිසි කෙනෙක් මරණයට පත් වෙනකොට මොකද වෙන්නේ? ශරීරය ඉතුරු වෙනවා, හිත නිරුද්ධ වෙනවා. හිත නිරුද්ධ වෙනවනේ. මරණයට පත් වුණාම කෙනෙක් කය නිශ්චල වෙනවා, කය ඇසුරු කරගෙන තිබුණු හිත නිරුද්ධ වෙනවා. එතකොට එයාට බලන්න පුළුවන්ද? බලන්න බෑ. ඇහෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. ඒ කිසියම්ම දෙයක් දැනෙන්නේ නැහැ, කෙහෙල් කොටයක් වගේ. එතකොට බලන්න මේ කිලෝ 30ක් 40ක් 50ක් 60ක් බර මේ ශරීරය ක්‍රියාශීලී වෙන්නේ, කතා කරන්නේ, බලන්නේ, අහන්නේ, ඇවිදින්නේ, වාඩි වෙන්නේ, නැගිටින්නේ, මේ හැම දෙයක්ම සිද්ධ කරන්නේ හිත මූලික වෙලා. හිතේ බලය මූලික කරගෙන තමයි ප්‍රධාන වශයෙන්ම කය පවා ක්‍රියාත්මක වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ බලවත් ධර්මයක් වුණ හිත අපි හරියට පාවිච්චි කළේ නැත්නම් හිත කියන එක හරියට පාවිච්චි කරන්න ඕනේ.
නිවැරදිව භාවිතා කරන්න ඕනේ. අපි හිත බලයක් වුණ හිත නිවැරදිව භාවිතා කළේ නැත්නම් පාවිච්චි කළේ නැත්නම් මොකද වෙන්නේ? අපිට බොහෝ අන්තරායකර දේවල් වලට මූණ දෙන්න වෙනවා. හිත නිවැරදිව පාවිච්චි කළේ නැත්නම් දැන් අපි හිතමු දැන් විදුලි මේ බල්බයක් දැල්වෙන්න හේතු වෙන්නේ විදුලිය. ගෙදර තියෙන ගුවා විදුලි යන්ත්‍ර, රූප වාහිනී යන්ත්‍ර මේ වගේ බොහෝ දේවල් ක්‍රියාත්මක වෙන්නේ විදුලිය උපකාර වෙනවා. හැබැයි අපි විදුලියත් එක්ක සෙල්ලම් කළොත් මොකද වෙන්නේ? කරන්ට් වැදිලා දුකටපත් වෙනවා. අන්න ඒ වගේ තමයි හිතත් විදුලියක් වගේ. බොහෝ වැඩ ගන්න පුළුවන් හොඳ දේවල්, යහපත් දේවල්, හොඳ දේවල් කර ගන්න පුළුවන්. හැබැයි මේකත් එක්ක සෙල්ලම් කරන්න ගියොත් තමන් දුකටපත් වෙනවා. ඉද තප්පති පෙච්ච තප්පති. මෙලවත්ත වෙන්න වෙනවා, පරලොවත්ත වෙන්න වෙනවා. ඒ නිසා ගෙවුණු අතීතය ගැන අපි කල්පනා කරන්න යන්නේ නැතුව අපි බලමු වර්තමානයේදී මේ බල ධර්මයක් වෙන මේ හිත අපි කොහොමද නිවැරදිව පාවිච්චි කරන්නේ කියලා. මේ හිත පින්නතුනි නිවැරදිව පාවිච්චි කරන්න දෙන්නේ නැත්තේ ගොඩාක් අයට හිතෙන්නේ බාහිර අය කියලා. සමහර අය හිතන්නේ මේ ජීවිතේ කියන එක නිවැරදි කරගන්න බැරි වෙලා තියෙන්නේ පිටස්තර අය නිසා කියලා. අම්මා නිසා හරි තාත්තා නිසා හරි සහෝදර සහෝදරියෝ නිසා හරි යාළුවෙක් නිසා හරි ඒ වගේ එක එක අයට ජීවිතේ දුක්ඛම් කටළු විඳින්න වෙනකොට සමහර අය හිතනවා මෙයාල නිසා මේ අය නිසා මට මෙහෙම දුක් විඳින්න වෙලා තියෙනවා කියලා. නමුත් පින්නතින හොඳට කල්පනා කළ බැලුවොත් ධර්මයට අනුකූලව අපට විඳින්න වෙලා තියෙන දුක් වලින් 90 ගාණක් අපේ හිත නිසාමයි විඳින්න වෙලා තියෙන්නේ. ඇයි හිත නිසා දුක් විඳින්න වෙලා තියෙනවා කියලා කියන්නේ? හිතේ උපදිනව පින්නතුනි සිතුවිලි වර්ග දෙකක්. සිතේ උපදිනවා සිතුවිලි වර්ග දෙකක්. එක සිතුවිලි වර්ගයකට කියනවා කුසල් කියලා. බණ අහද්දි කුසල් වැඩෙන්නේ. අනිත් සිතුවිලි වර්ගයකට කියනවා අකුසල් කියලා. අන්නේ අකුසල් පින්නතුනි බාහිර ලෝකයට වඩා අපට හානි පමුණුවනවා. බාහිර ලෝකයේ මේ ජීවි අජීවි දේවල් වලින් නොකරන හානි අපට සිද්ධ කරන්නේ හිතේ උපදින කුසල් නිසා නෙවෙයි අකුසල් නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ජීවත් වෙනකොට සැනසීමෙන් ජීවත් වෙන්න ඕන කියලා. මේක දුර්ලභව ලැබිච්ච මනුෂ්‍ය ජීවිතයක්නේ නේද? ආත්ම දස දහස් ගණන් විවිධාකාර තලවල සැරිසරලා නේද සතර පාදී තන්වල වාසය කරලා අපිට මෙන්න බුද්ධෝත්පාද කාලයකදී කෙටි කාලීන මනුෂ්‍ය ජීවිතයක් ලැබුණා. නේද? අවුරුදු 50ක් 60ක් 70ක් වගේ කෙටි කාලීන ජීවිතයක්. එතකොට මේ කෙටි කාලීන වශයෙන් ලැබුණ මේ ජීවිතේ අපි සැනසීමෙන් ඉන්න ඕන. හැබැයි අර කට්ටිය මොකද කරන්නේ? අකුසල්. සැනසීමෙන් ඉන්න දෙන්නේ නැහැ අපිට. සැනසීම ආවරණය කරනවා. සැනසීම වහලා දානවා. ඒ නිසා ඒවට කියනවා සැනසීම වහන ධර්ම හේවත් නීවරණ කියලා. බලන්න හිතක සැනසීම නැති කරන්නේ වහන්නේ ආවරණය කරන්නේ පිටය නෙවෙයි. හිතේම හටගන්න නීවරණ සැනසීම වහන කෙලෙස් ධර්ම නිසා. මොනවද හිතේ සැනසීම නැති කරන කෙලෙස් ධර්ම කියලා අපි wen කොට හඳුන ගන්න ඕන. මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ඥානය කියන එක අපරිමිතයි අනන්තයි. බලන්න අපේ හිතේ හටගන්න සිතවිල්ලෙන් සිතවිල්ල බුදුරජාණන් වහන්සේ හඳුනගත්තා. බලන්න බුදුරජාණන් වහන්සේ හඳුනගන්නවා කෙනෙක්ගේ හිතේ
සැනසීම නැති කරන පළවෙනිම සිතුවිල්ල තමයි කාමච්ඡන්දය. ඊළඟට කෙනෙක්ගේ හිතේ උපදින සැනසීම නැති කරන දෙවෙනි සිතුවිල්ල තමයි ව්‍යාපාදය. අපි මේ එකින් එක ඊට පස්සේ කල් මේ කතා කරලා බලමු මොකද්ද කාමච්ඡන්දය මොකද්ද ව්‍යාපාදය. ඊළඟට කෙනෙක්ගේ හිතේ හටගන්න සැනසීම නැති කරන තුන්වෙනි කාරණාව උද්දච්චය සහ කුක්කුච්චය. පසුතැවිල්ලත් නොසන්සුන් වීමත්. ඊළඟට හිතේ හටගන්න සැනසීම නැති කරන හතරවෙනි එක තමයි විචිකිච්ඡාව සැකය. පස්වෙනි එක තමයි තීන මිද්දය. හිතේ හැකුළුණු බව, හිතේ මැලි බව. බලන්න සැනසීම කියන එක ජීවිතයක තියෙන්න ඕන දෙයක්. ඒ ජීවිතයක තියෙන්න ඕන සැනසීම මෙන්න මෙයාලා වරින් වර මොකද කරන්නේ? වහලා දානවා. කාමච්ඡන්දය සමහර කාලවලදී හිතේ සැනසීම නැති කරනවා. සමහර කාලවලදී හිතේ සැනසීම ව්‍යාපාදේ නැති කරනවා. සමහර කාලවලදී හිතේ සැනසීම නොසන්සුන්කමයි පසුතැවිල්ලයි නැති කරනවා. සමහර කාලවල හිතේ සැනසීම මැලි බව, කම්මැලිකම නිසා නැති වෙලා යනවා. සමහර කාලවල හිතේ සැනසීම සැක සංකා නිසා නැති වෙලා යනවා. මෙහෙම කියද්දි දැනෙනව නේද මේක හරි කියලා? මේ කාලෙන් කාලෙට සැනසෙල්ල ඉන්න දෙන්නේ නැහැ. නේද? එක්ක කාමච්ඡන්දෙන් කරදර. නැත්තම් තරහ යනවා. නැත්තම් පසුතැවිල්ල, නැත්තම් නොසන්සුන්කම, නැත්තම් කම්මැලිකම, නැත්තම් සැකසංකා. මෙයාලා මාරුවෙන් මාරුවට හිතල සැනසීම නැති කරනවා. එහෙනම් මෙයාලා සතුරද මිතුරද? සතුරෝ. සතුරු නම් මොකද කරන්න ඕන? තියාගන්න ඕනද? බැහැර කරන්න ඕන. නේද? සතුරෝ තියාගන්න තරමට තමන්ටමයි උපද්‍රව සිද්ධ වෙන්නේ. එහෙනම් බලන්න කාමච්ඡන්ද ව්‍යාපාද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා තීන මිද්ද කියන මෙන්න මේවා අපි හරියටම දැනගෙන බැහැර කළොත් ඉතුරු වෙනවා සැනසීම. දැන් පිනතුන් දන්නව දැන් ඉස්සර ඉස්කෝලේ යන කාලෙම ඔය සමහර අවස්ථාවල අපි ඉගෙන ගන්න කාලවල අපේ පන්තිවල හොඳට ගුරුවරයා කියන දේ අහගෙන ඉන්න දරුවොත් ඉන්නවා. සමහර ළමයන් මොකද කරන්නේ? ඔන්න පිටිපස්සේ පෙළ ඉඳන් කෑම කනවා. සමහර ළමයන් මොකද කරන්නේ? දෙන්න තුන් දෙනෙක් එකතු වෙලා කතාව. හරි කරදරයි ගුරුවරයාට. එතකොට ගුරුවරයා මොකද කරන්නේ? එයාලා අඬ ගහලා එළියට දානවා. ඇයි? එයාලා ඉන්නකම් මේ වැඩේ හරියට කරන්න බෑ. අන්න ඒ වගේ තමයි. හිතේ සැනසීම නැති කරන කෙලෙස් ධර්ම අපි තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ. බැහැර කරන්න ඕනේ. මේ පන්තියේ හරියට ගුරුවරයාට උගන්වන්න බැරි වෙනකොට, අනිත් ළමයන්ටත් හරියට අහගන්න බැරි වෙනකොට, ഘോഷා කරන ළමයි, කෑ ගහන ළමයි ගුරුවරයා එළියට දාන්නේ යම්සේද? අන්න ඒ වගේ හිතේ සැනසෙල්ල නැති කරන කෙලෙස් ධර්ම, නීවරණ ධර්ම අපි මොකද කරන්න ඕනේ? බැහැර කරන්න ඕනේ. දැන් අපි එකින් එක අරගෙන බලමු. ජීවිතයේ තුලින්ම මොනවද මේ කෙලෙස් කියලා. පළවෙනි කෙලෙස් ධර්මය සැනසීම නැති කරන කාමච්ඡන්දය. කාමච්ඡන්දය කියන්නේ මොකද්ද? ලෝභය. අර බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවනේ එක තැනක, නත්ති රාග සමෝ අග්ගි කියලා. රාගය කියන්නේ, කාමච්ඡන්දය කියන්නේ ඇලීම කියන එක. ලෝභය. ලෝභය හා සමාන ගින්නක් නැහැ කියනවා. මේ කාමච්ඡන්දය කියන්නේ ලෝභය කියන එක, ඇලීම කියන එක. ඕකට තණ්හාව කියලාත් කියනවනේ. බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කාරණාව එසේ මෙසේ එකක් නෙමෙයි. ලෝභය හා සමාන ගින්නක් නැහැ. දැන් අපි හිතමු බාහිර ලෝකේ තියෙනවා දරවලින් හටගන්න ගිනි. දර හේතු වෙලා හටගන්න ගිනි තියෙනවනේ. ඔය ලැව් ගිනි කියලා කැලෑවල ඇති වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ ගින්න දෙකට වැටෙනවා ලෝභ ගින්න හැමුවේ.
ඊළඟට ඔය ගොවි මහත්තුරු පිදුරු එකතු කරලා ගිනි තියනවා. ඒ පිදුරු ගින්න දෙකට වැටෙනවා ලෝභ ගින්න හමුවේ. එතකොට හිතන්නකෝ දැන් හිතතර හටගන්න ලෝභ ගින්න භයානකම. ඊළඟට පෙට්‍රල් නිසා ගිනි හටගන්න පෙට්‍රල් ගින්නට වඩා භයානකයි ලෝභ ගින්න. ඇයි එහෙම කියන්නේ? බාහිර ලෝකේ හටගන්න සියලු ගිනි දෙකට වැටෙනවා ලෝභ ගින්න හමුවේ. නේද? ඇයි ලෝභ ගින්න බාහිර ගිනි වලට වඩා භයානක? නේද? ලෝභ ගින්න හටගන්නකොට කොච්චර අමාරුද? දැන් බලන්න, අපි හිතමු කවුරු හරි කාට හරි අම්මල තාත්තල දූල පුතාලට හරි දූල පුතාල අම්මල තාත්තලට හරි ස්වාමියා භාර්යාවට හරි භාර්යාව ස්වාමියාට හරි අපි හිතමු ලෝභයෙන් බැඳුන කියලා. හරිද? ලෝභයෙන් බැඳුන කියලා. දැන් පිච්චෙන්න වෙනවද නැද්ද? දරුවන්ට තියෙන ලෝභය නිසා, දරුවන්ට තියෙන ඇලීම නිසා අම්මල තාත්තල ජීවිත කාලයක්ම පිච්චෙනවද නැද්ද? ඊළඟට අම්මල තාත්තල ගැන දූල පුතාලගේ හිතවල ලෝභය තියෙන, ඇලීම තියෙනවා. ආදරය කියන්නේ ඉතින් ලෝභයනේ. ඒ අම්මල තාත්තල ගැන දූල පුතාලගේ හිතේ තියෙන ගින්න නිසා දූල පුතාලට කොච්චර වාරයක් හිතේ ගිනි හටගන්නවද? ස්වාමියාට භාර්යාව ගැන තියෙන ලෝභය නිසා, භාර්යාවට ස්වාමියා ගැන තියෙන ලෝභය නිසා කොච්චර ගිනි හටගන්නවද? ලැබු ගිනි හොඳයි. ඇයි එහෙම කියන්නේ? ලැබු ගින්න ඇති වෙලා නැති වෙලා යනවා. මේ ගින්න අර ඇලීම තියනකම්ම, අර ලෝභය තියනකම්ම. නේ, සමහර අයට ඉඩ කඩම් වලට තමයි ලෝභ ගින්න. සමහර අයට කනක ආභරණ වලට ලෝභ ගින්න. එතකොට බලන්න, මේ ලෝකේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සමහර අය සමහර අයගෙන් ලැබෙන ආදරය ගැන ලෝභ ගින්නෙන් වාසය කරනවා. ආදරයට ලෝභයි සමහර අය. ආදරයට කෑදරයි සමහර අය. හරි නේද? එතකොට බලන්න, ඒ විදියට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආදරය ආදියට ලෝභය හටගන්නව තමයි, ඇලීම හටගන්නව තමයි. ඒක නිසා මොකද වෙන්නේ? පත්තු වෙනවා, පිච්චෙනවා, දැවෙනවා, කෑ ගහනවා, අඬනවා. ඇයි දැවෙන්න, පිච්චෙන්න, කෑ ගහන්න වෙලා තියෙන්නේ? අර දේවල් Tamanට ඕන විදියට නැහැ. ඒ දේවල් Tamanට අවනත කරගන්න බෑ. එක්කෝ ඒ දේවල් ලෙඩ වෙනවා, නැත්තම් මරණයටපත් වෙනවා, නැත්තම් Taman අතහැරලා යනවා. නේද? බලන්න, මේ ලෝකේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආදරය ආදියට ලෝභකම් ඉපදුනා වගේ නෙවෙයි. ඒවා Taman අකමැති දේවල් වෙන මොහොතක් මොහොතක් පාසා පපුව පත්තු වෙනවා. අපි හිතුවොත් මෙහෙම, ඔන්න අම්ම කෙනෙකුට හරි තාත්ත කෙනෙකුට හරි හිටපු දරුවෙක් ඔන්න මරණයටපත් වුණා කියලා එහෙම වෙනවනේ මේ ලෝකේ. අසුබ කතා නෙවෙයි, ඇත්තට ඉතින් එහෙම දේවල් වෙලා තියෙන මේ ලෝකේ. අම්මා තාත්තා ඉද්දි දුව හරි පුතා හරි මිය ගිහිල්ලා ඕන තරම් එහෙම තියෙන්න පුළුවන් මේ ලෝකේ. දුව පුතා මිය ගිහිල්ලා අවුරුදු 20ක් කියමු, ඒ දුව මතක් වුණොත් මොකද වෙන්නේ? පත්තු වෙනවා. ලොකු හුස්මක් ඉහළට අරගෙන පහළට හෙලනවා. අපි හිතුව මේ තරුණ වයසේ ජීවත් වෙන තරුණ දරුවෙක් ගොඩාක් ආදරය කරපු කෙනෙක් අහිමි වෙනවා. එයා අහිමි වෙලා අවුරුද්දක් කියමු. ඒ ආදරය කරපු කෙනා අහිමි වෙලා අවුරුද්දක් ගියා. ඒක මතක් වෙද්දී යා මොකද වෙන්නේ? අනේ, ඒ ආදරේ මට අහිමි වුණා. අනේ, එයා වෙන කෙනෙක් අයිති කරගත්තා කියලා දැනෙනකොට හීල් වෙනවා. නේද? ඒවා මේ බාහිර ලෝකයේ තියෙන ගිනි වලට වඩා භයානකයි. බාහිර ගින්නකින් පින්නතුනි අතක් පිච්චුණත් අපිට මාස කීපයක් යද්දී හොඳ කරගන්න පුළුවන්. ඒත් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආදරය ආදියට ලෝභයෙන් ඇලුනොත් අපි පිච්චෙන්නේ එක සැරයක් නෙවෙයි, දෙසරයක් නෙවෙයි, තුන් සැරයක් නෙවෙයි. ඔය සමහර අය කියන්නේ මම මෙරි මෙරි ජීවත් වෙනවා කියලා. ජීවත් වෙනවා තමයි එයා, මෙරි මෙරි.
බලන්න මේ ලෝභ කම කියන එක අපි කොච්චර දුක්ඛිත තත්ත්වයන්ට ඇදලා දානවද කියලා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ලෝකේ ජීවත් වෙනකොට අපේ හිතේ සැනසීම නැති කරන්නේ බාහිර ලෝකයා නෙමෙයි අපට ඒ දේවල් ගැන ඇති වුණු ලෝභය නිසායි. ඒ ලෝභයෙන් බැඳුණු දේවල් වෙනස් වෙනකොට අහිමි වෙනකොට දාලා යනකොට මරණයටපත් වෙනකොට අපි කැමති විදියට නොපවතිනකොට තමයි හිතට දුක. දැන් බලන්න මේ ලෝකෙ ඉන්නව කෝටි 800ක් නේද? ඔය කෝටි 800 අතර බලන්න තමන් බැඳලා ගියපු ස්වාමියා බලන්නකෝ. දැන් තමන් ස්වාමියාට බැඳලා ගිහිල්ලා ඉන්නේ. නේ මේ ලෝකේ වෙන ස්වාමිවරු මොනතරම් වෙනස් වුණත් තමන්ට දුකක් ඇති වෙන්නේ නැහැ. තමන් බැඳලා ගියපු ස්වාමියා වෙනස් වුණොත් මොකද වෙන්නේ? අන්න හිතට අමාරු. මේ ලෝකේ භාර්යාවරු දහස් ගණන් ඉන්නා වෙන්න පුළුවන්. එයාලා මැරුණත් දුකක් නැහැ. තමන් බැඳලා ගියපු භාර්යාව තමන් කැමති විදිහට නැත්නම් හරි දුකයි. අසල්වැසි කෙනෙක්ගේ ජංගම දුරකථනය බිඳුනට කැඩුනට අපට ප්‍රශ්නයක් නැහැ. අල්ලපු ගමේ ජංගම දුරකථන වාහනවලට යටවෙල ගියත් ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගියොත් මොකද වෙන්නේ? හිතට හරි අමාරුයි. බැඳුණු දේ හින්දායි දුක ඇති වෙන්නේ. එතකොට දැන් මේ පිනතුන් කල්පනා කරලා බලන්න ඕන මේ කාලේ මගේ හිතේ මොනියම්ම හරි දුකක් තියෙනව නම් එහෙනම් එක්ක එතන තියෙන්න ඕන කාට හරි මොහකට හරි බැඳීමක්. ඔය බැඳීම නිසා උතන දුක තියෙන්නේ. ඔය බැඳීම කඩාගත්තොත් ඔය බැඳීමෙන් නිදහස් වුණොත් ඔය දුක එතනම නැති වෙනවා. එහෙනම් බලන්න පළවෙනි කාරණාව තමයි ජීවිතයක සැනසීම නැති කරන පළවෙනි ක්ලේශය අකුසලය නීවරණය ලෝභය. ඒක දුරු කිරීමේ ප්‍රතිපදාව තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල උගන්වන්නේ. ඒවට හොඳට බණ අහලා ඒව දුරු කිරීමේ ප්‍රතිපatti පුරන්න ඕන. දෙවෙනි කාරණාව තමයි ව්‍යාපාදය. මේ ව්‍යාපාදයේ කියද්දී පින්නතුනි බලන්න නත්ති දෝෂ සමෝ කලී කියන ඒ කියන්නේ ව්‍යාපාදයේ තරම් ගුණධර්ම නැති කරන හිත කිලුටු කරන අපරාධ කරන තවත් ක්ලේශයක් නැති තරම්. ව්‍යාපාදයේ කියන්නේ තරහවනේ. මේ තරහව කියන එක අපට දැනෙන දෙයක්. දැන් අපි හිතමු දැන් පින්නතුන්ගේ ඔළුවේ උකුණෝ ඉන්නවනේ. ඉන්නවා කියලා අපි හිතමු. ඒ උකුණෙක් ගන්න යද්දි උකුණෙක් මරන්න යද්දි උකුණට තරහසිතක් උපදින්නේ නැද්ද? තරහසිතක් උපදිනවා. අපි හිතමු ගෙදරින් ඉන්නවා පූසෙක් හරි සුනකෙක් හරි. ওই සතාට ඕනට වඩා විහිළු කරද්දි ඒ සතාට මොකද වෙන්නේ? කේන්ති යනවා. ඒ මනුස්ස සතාට විතරක් නෙමෙයි තරහ හටගන්නේ. කුරා කුහුඹුවන්ටත් තරහ හටගන්නවා. උකුණ මකුණ වගේ සත්තුන්ටත් තරහ හටගන්නවා. දෙවරුන්ටත් තරහ හට ගන්නවා. പ്രേත සත්ත්වයන්ටත් තරහ හට ගන්නවා. සමහර අය ජීවත් වෙන්නේ තමන්ට විතරක් තරහ යනවා වගේ. නේද? සමහර අයට හිතෙන්නේ ඇයි දෙවියනේ මට මෙච්චර තරහ යන්නේ? දෙවියන්ටත් තරහ යනවනේ. කුකුණට මකුණටත් තරහ යනවනේ. තරහ දුරු කර ගන්න ඕන එක වෙනම දෙයක්. ඇයි අනේ මට විතරක් මෙච්චර තරහ යන්නේ කියලා දුක් විඳින්න එපා. තරහ නැති කර ගන්න ඕන තමයි. හැබැයි මට විතරක් ඇයි මෙච්චර තරහා? මේ තරහා යන්නේක ගැනත් තරහයි. සමහර අයට තරහා යන්නේක ගැනත් තරහයි. ඉතින් ඒක දෙවියන්ට පවා, කුඩා කෘමි සතාට පවා, പ്രേතයන්ට පවා තරහ කියන එක හට ගන්නවා. නමුත් අපිට අවස්ථාවක් ලැබිලා තියෙනවා මේ තරහ නැති කරගන්න. ආන්න ඒකටයි මේ සාසන ධර්මයත් එක්ක අත්වැල් බැඳ ගන්න ඕන. එතකොට මේ තරහ ගැන දේශනා කරද්දි පින්නතුනි බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙනවා ಗುಣධර්ම නසනවා කියලා මේක. දැන් අපි ගාව තියෙන ಗುಣධර්ම මොනවද? ඉවසීම. අපි ගාව තියෙන හොඳ ಗುಣධර්මයක් ඉවසීම කියන එක. දැන් මේ බණ ටික ඉවසීමෙන් අහගෙන ඉන්නේ. ඉවසීම තියෙනවා නෑ. සමහර අය කියන මට නම් කිසිම ඉවසීමක් නෑ කියලා. එහෙනම් ඔහොම බණ අහන්න බෑ.
ඉවසීම තියෙන නිසා තමයි බණ ටික අහන්නේ. ඉවසීම අපි ගාව තියෙන හොඳ ගුණයක්. මෛත්‍රිය නැද්ද? මෛත්‍රිය තියෙනවා. දරුවෝ ගැන මෛත්‍රිය නේද? මෛත්‍රියෙන් කටයුතු කරන අවස්ථා නැද්ද ජීවිතේ? වතුරේ කුහුඹුවෙක් එහෙම ගහගෙන ගියොත් මොකද කරන්නේ? හිමීට බේර ගන්නවා. ඒ වගේ අපේ ජීවිතයේ gedere inna තිරිසන් සතාට බලලට බල්ලට පවා සලකනවා. ඒක තමයි මෛත්‍රිය කියන්නේ. මෛත්‍රිය කියන්නේ ගුණ ධර්මයක්. කරුණාව නැද්ද? සානුකම්පිත බව? සානුකම්පිත බව අපේ ජීවිතේ තියෙනවා. අනතිමානී ගුණය නැද්ද? නිහතමානීකම් එහෙම ඒව තියෙනවා. අපේ ජීවිතවල එහෙම බොහෝ ගුණ ධර්ම තියෙනවානේ. ඔය ඔක්කොම ඇසිල්ලකින් නැති කරනව කවුද? ව්‍යාපාදය. තරහා. තරහා කියන අකුසලයේ හිතේ හටගන්න වෙලාවට ගුණධර්ම නසාගෙන ඉන්නේ. ඒකයි භයානක. දැන් අම්ම ගැන මහා හැඟීමක් තියෙනවා කියමු. තරහා ගිය වෙලාවට ඒ හැඟීම නැති කරගෙන තරහා එන්නේ. තාත්තා ගැන ලොකු හැඟීමක් තියෙනවා කියලා හිතමු. තරහා හටගන්න වෙලාවට ඒ හැඟීම නැති කරගෙන එන්නේ. දැන් අපේ අම්මලා තාත්තලාට මේ දූල පුතාලා ගැන මහ මෙරක් තරම් හැඟීමක් තියෙනවද නැද්ද? කේන්ති ගිය වෙලාවට මොකද වෙන්නේ උනාට? නේද? දූල පුතාලා වෙනුවෙන් මැරෙන්න සූදානම්නේ. කේන්ති ගිය වෙලාවට එහෙම නේ අතේ තියෙන දේ විසිකනවා. නේද? බලන්න අර දරුවෝ ගැන තියෙන හැඟීමත් යට කරගෙන දේශයේ උපදින්නේ. ඒකයි කියන්නේ ගුණධර්ම නසනවා කියලා. තරහ ගිය වෙලාවක් කියලා කියන්නේ හීනෙන් ඇවිදිනා වගේ වෙලාවක්. තරහ ගිය වෙලාවක පොඩ්ඩක් බලන්න එහෙමද නැද්ද කියලා. හීනෙන් ඇවිදිනවා කියන්නේ මොකද්ද? ඔන්න ඇඳේ නිදාගෙන ඉන්න දරුවෙක් ඔන්න අවදි වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ආදුරගෙන ඇස් ඇරලා වාඩි වෙනවා. වාඩි වෙලා ඉඳපස්සේ ටික වෙලාවකින් ඇඳෙන් බහිනවා. බහැල ඇවිදගෙන ඇවිදගෙන කාමරේ දොර ළඟට ගිහිල්ලා දොර අරිනවා. පස්සේ හොඳට සාලෙට ගිහිල්ලා සාලි දොරත් අරගෙන එළියට යනවා. හැබැයි හීනේ. එයා දන්නේ මොනවා වෙනවද මොනවා කරනවද කියලා. තරහ ගියාමත් එහෙම නේද? මොනවා කරනවද කියලා දැනින්නේ නැහැ, තේරෙන්නේ නැහැ. මොනවා කියනවද කියලා තේරෙන්නේ නැහැ. හීනෙන් ඇවිදිනවා වගේ. එහෙම හීනෙන් ඇවිදි නැහැ ගොඩාක් මේ ලෝකේ ඉන්නවා. නේද? තරහ ගිහිල්ලා හීනෙන් ඇවිදිනවා වගේ ජීවත් වෙන අය මේ ලෝකේ නැද්ද? එයාලා පස්සේ හීනෙන් අවදි වෙලා කල්පනා කරන මොකද්ද ඒ කිව්වේ කියලා. මොකද්ද ඒ කලේ කියලා. තරහව කියලා කියන්නේ පින්නතුනි අන්නේ වගේ අපේ මනස අපට හිතා ගන්න බැරි. අමුතුම මානයකට අරගෙන යන බලවත් අකුසලයක්. ඒ තරහ කියන අකුසලයට අපි ඉඩ දෙන්න හොඳ නැහැ. අපි මේ තරහ කියන අකුසලෙන් ගැලවෙන්න මොනවද කරන්න ඕන? මේ අපි හිතමු අපිව තරහ ගස්සන කෙනෙක් ඉන්නවා. අපිව තරහ ගස්සන කෙනෙක් ඉන්නව කවුරු හරි. දැන් අට කතාවේ අටුවාවේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. භික්ෂුන් වහන්සේ නමකට ඉන්නවා. භික්ෂුන් වහන්සේව තරහ ගස්සන තවත් භික්ෂුන් වහන්සේ නමක්. භික්ෂුන් වහන්සේ නමකට ඉන්නවා. ඒ භික්ෂුන් වහන්සේ තරහ ගස්සන තවත් භික්ෂුන් වහන්සේ නමක්. අටුවා එහෙම නැත්නම් අට කතාවේ තියෙනවා අර ස්වාමින් වහන්සේ. දැන් මේ ස්වාමින් වහන්සේට දැනෙනවා මේ ස්වාමින් වහන්සේගේ වැඩේ මාව කේන්ති ගස්සන එක. මෙයාට මාත් එක හරි තරහයි කියලා. අටුවාවේ තියෙනවා පින්නතුනි තමන් අවුස්සන ස්වාමින් වහන්සේට වටීන පරිත්‍යාගයක් කරන්න කියලා. අපි තු මේ ස්වාමින් වහන්සේ ගොඩාක් කැමතියි කියලා තල තෙල් දාලා කළු කරපු පාත්‍රයකට අර තමන් කේන්ති ගස්සලා අවුස්සන ස්වාමින් වහන්සේට තල තෙල් දාපු පාත්‍රයක් පිළිගන්නවන්න කියන පරිත්‍යාග කරන්න කියනවා. එතකොට එයාගේ හිතේ යමනාප ඉදිරිය වෙලා යනවා. දැන් අපි හිතමු දැන් අපේ දුවෙකුට පුතෙකුට දැනෙනවා අම්මට හරි තාත්තට හරි හොඳටම කේන්ති කියලා මේ දවස්වල ඉන්නේ මාත් එක්ක. හරිද? ඒ අම්මා තාත්තට හිතා ගන්න බැරි උදව්වක් කළොත් කවදාවත් කුස්සියට ගියම නැද දුවෙක් ගිහිල්ලා පොල් ටික ගාලා දෙනවා. හරිද?
හරිද කවදාවත් දර කෑල්ලක් පළල දුන්නේ නැති පුතා දර කොට දෙකක් විතර පළල දෙනවා අම්මට. අම්මගේ අමනාප නැති වෙනවා. අපි හිතමු ඊළඟට දැන් පුතාට හරි දුවට හරි අම්මා තාත්තගෙන කේන්ති ගිහිල්ලා. ඒ වෙලාවට අම්මා තාත්තා ඒ දුවට පුතාට හිතා ගන්න බැරි උදව්වක් කළොත් ඒ පුතාගේ දුවගේ හිතේ අමනාපි නැති වෙලා යනවා. අපි හිතමු නේ ගෙදර භාර්යාවට හොඳටම කේන්ති ගිහිල්ලා ස්වාමියාත් එක්ක. හැමතිස්සෙම කේන්ති ගස්සනවා. ස්වාමියා මොකද කරන්නේ? පවුන් කාලේ හරි මාලයක් ගෙනත් දෙනවා. හරිද? නෝනාගේ අමනාපය යටපත් වෙනවා. අපි එකට ජීවත් වෙන අයත් එක්ක ජීවත් වෙද්දී එයාලා සතුටු කරන්න ඕනේ හැමතිස්සෙම. එනේ එයාලා නිසා අපි අර ඇවිලෙන්න තියෙන ඉඩකඩ නැති වෙනවා. මේක ප්‍රායෝගිකව කරන්න අපි මෙහෙ මීට කලින් මේ දේශනාවක මේ කාරණාව සිහිපත් කරලා අපිට ළඟදී එක අම්ම කෙනෙක් කතා කරයි. තරුණ අම්ම කෙනෙක්. ඒ අම්ම කෙනා ස්වාමින්වහන්ස අපේ තාත්තට මාත් එක්ක මේ පොඩි තරහක් තිබුණා. ඔබ වහන්සේ දේශනා කළ විදියට මම තාත්තා ගොඩාක් කැමති පරිත්‍යාගයක් කළා. එදා ඉඳලා තාත්තා හොඳයි කිව්වා. ඒ වගේ තමන්ට දැනෙනවා නම් පින්නතුනි මේ කාලේ මෙන්න මෙයා මාත් එක්ක හොඳ නැහැ කියලා. හරිද? ඒක තමන්ට හොඳ දෙයක් නෙවෙයි. තරහකාරයෙක් ඉන්නවා කියන්නේ හොඳ දෙයක් නෙවෙයිනේ. ඒ තරහකාරයෙක් ළඟ ඉඳන් කවුරු හරි තමන්ගේ හොඳ කිව්වත් තරහකාරය කියනෝ නෑ නෑ මේ මිනිස්සයා ගාව එහෙම හොඳක් නෑ කියලා. තරහකාරයෝ තියාගන්න එපා. හොඳට ඒක හිතර ගන්න ඕනේ. කිසිම තරහකාරයෙක් තියාගන්න එපා. තරහකාරයෝ යාළු කරගන්න. එක ක්‍රමයක් තමයි එයාලා හිතාගන්න එයාලට හිතාගන්න බැරි පරිත්‍යාග සිද්ධ කරන්න. එහෙම තමයි කැප වුණොත් කැප වෙන්න ඕනේ තින් යාළුකම් රැකගන්න. හිතවත්කම් රැකගන්න නේ. ආදරය කියන්නේම කැපවීමද නැද්ද? තමන් ආදරය කරන කෙනා මේ දවස්වල බොහෝව නරක විදිහට තරහවල ඉන්නවනම් ඔන්න වටින පරිත්‍යාගයක් කළොත් මොකද වෙන්නේ? අර අමනාපකම් හොයාගන්නවත් නැහැ. ඒ නිසා කියන්නේ ආදරය කියන්නේ කැපවීම. ඒක වචන වල සීමා වෙච්ච එකක් නෙමෙයි. ඉතින් අන්න ඒ වගේ තමන්ව තරහ ගස්සන කෙනෙක් ඉන්නවනම් එයා නිවන්න පින්නතුනි පරිත්‍යාගේ පුරුදු කරන්න. ඊළඟට තමන්ව කේන්ති ගස්සන කෙනාගේ මොනේ අම්ම හරි ගුණයක් තියෙනවනම් ඒ ගුණේ මතු කරල ගන්න. ඒ කියන්නේ තමන්ට එයා හමු වුණ දවස් ඉඳලා මේ මොහොත වෙනකම්ම නේද? ඒ කියන්නේ තමන්ගේ අම්මා තාත්තා තමන්ට හමු වුණ දවස් ඉඳලා මතක ඇති කාලෙක ඉඳලා තමන්ගේ දූල පුතාලා තමන්ට හමු වුණ දවස් ඉඳලා නේ ස්වාමියා භාර්යාව හමු වුණ දවස් ඉඳලා තමන්ට කළ උපකාර තියෙනවනේ. තමන්ගේ ඥාතීන්ට කළ උපකාරය තියෙනවනේ. අන්න ඒව මෙනෙහි කරන්න ඕනේ. දැන් අපි තු මොනේ යාළුව හොඳටම අවනාප වෙලා. දැන් තමන්ටත් තරහයි යාළුවගේ මේ වැඩවලට. ඒ වෙලාවට කරන්න ඕන මේ යාළුකම ඇති වෙච්ච දවසේ ඉඳලා ඉස්කෝල කාලේ ඉඳලා අපි හිතමු. තමන්ට කළ උපකාරය තියෙනවනම් අන්න ඒව කල්පනා කරන්න. කතඤ්ඤු කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මේ. ඒ විදියට අන් අය තමන්ට කළ මෙහෙයන් ගැන කල්පනා කර කර එයා ගැන ප්‍රසාදය ඇති කරගන්න අය දුර්ලභයි. කළගුණ දන්නා අය කළගුණ දක්නා අය දුර්ලභයි. අපි තු අම්ම තාත්තා ගැන තරහක් තියෙනවා කියලා අපිට කොච්චර අම්ම තාත්තගේ ගුණ කල්පනා කළේ තරහ යටපත් කරගන්න පුළුවන්ද? නේද? දරුවන්ට අම්ම තාත්තා ගැන තරහක් තියෙනවා නම් තමන් කුසට ආපු දවස් ඉඳලා නේද මේ මොහොත දක්වා කළ මහා කැපවීම භාගයක් තියෙනවා. ඒව ගැන හිත හිතා අම්මා තාත්තා ගැන තියෙන අමනාපය දුරු කර ගන්න පුළුවන්. ස්වාමියාට භාර්යාව ගැනත් එහෙමයි. භාර්යාවට ස්වාමියා ගැනත් එහෙමයි. මේ ලෝකෙ ඉන්න ගොඩාක් අය ඉන්න පින්නතුනි මොන යම්ම දෙයක්වත් කළේ නෑ වගේ. ගරහනවා. බයිනවා. ශාප කරනවා. නේද? හරියයිද? නේද? එක වචනයක් නිසා, එක වරදක් නිසා, එක පාඩුවක් නිසා තමන්ට ජීවිත කාලේ බොහෝ උදව් උපකාර කරපු අය අබෑට ඒක දෙයක්වත් කළේ නැහැ කියලා කටිනුත් කියනවා. ඉතින් එතකොට අපි සත්පුරුෂයෝ වෙන්නේ නැහැ. ඒ නිසා කෙනෙක්
එක්ක හිතේ අමනාපයක් තියෙනවා නම් ඇත්තට මේක මේ කාලේ එයා තුළ තියෙන වරදක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ Tamanට මේ වෙලාවේ ඇති වෙලා තියෙන තරහට එයා ළඟ ඇත්තටම වරදක් තියෙනවා වෙන්න පුළුවන්. නමුත් එයාගෙන් Tamanට වෙච්ච හොඳ ඉස්සෙල්ල තියෙනවා නම් ඒව මතු කරලා ගන්න ඕනේ. එතකොට එයාගෙන ප්‍රසාදයක් ඇති වෙනවා. හැමතිස්සෙම Tamanගේ හිතේ මිත්‍රත්වය තමන්ගේ හිතේ සැනසෙල්ල ඇති වෙන විදියටම කල්පනා කරන්න පුරුදු වෙන්න ඕනේ නේද? අපි හැමතිස්සෙම හිතේ සතුට හිතේ මිතුරුකම් ඇති වෙන විදියට කල්පනා කරන්න ඕනේ නේද? අර හිතට යන්නම් වාලේ යන්න දෙන්න හොඳ නැහැ. ඒ හිත අපි හැමතිස්සෙම මහා අගාධවලට අරගෙන යන්නේ. එතකොට බලන්න අපි ඉස්සෙල්ලාම කතා කරේ අපේ සැනසීම නැති කරන පළවෙනි හැඟීම කෙලෙස් ධර්මය කාමච්ඡන්දය. ඒ කියන්නේ ඇලීම, ලෝභය. අපි සිහිපත් කළා හරියට බාහිර ලෝකයේ තියෙන ගින්නකටත් වඩා ඒ ගින්න බලවත්. ඇයි? යම් දෙයකට යම් කෙනෙකුට ලෝභයක් ඇති වුණොත්, ලෝභ ගින්නක් ඇති වුණොත්, ඒ දේ නිසා එක සැරයක් නෙවෙයි අපි පිච්චිලා නතර වෙන්නේ, බොහෝ වාරයක් දැවෙනවා. දෙවෙනි එක තමයි තරහව. සැනසීම නැති කරවනවා. තරහව නැති කරගන්න නම් අපි වෞස්සන කෙනාට පරිත්‍යාග කරන්න ඕන. දෙවෙනි එක තමයි එයාගේ ගුණ දකින්න ඕන, ප්‍රසාදය ඇති කරගන්න. තුන්වෙනි එක උද්දච්චය, එහෙම නැත්නම් නොසන්සුන්කම සහ පසුතැවිල්ල. අතීතේ මොන වරද වුණත් දැන් ඒක අතීතයට ගිහිල්ලා ඉවරයි. ඒක අවසන්ඩ හොඳ නැහැ. අපි හිතමු මොන යම්කිසි කෙනෙක් මරණයටපත් වෙනවා. මරණයටපත් වුණාට පස්සේ අපි මොකද කරන්නේ? දවස් 3ක් ගියාට පස්සේ භූම දාන කරනවා. ආපහු අපි ඒක අවසනවද? වල දාපු දේවල් අවසන්නේ නැහැ නේද? ගඳ ගහනවා. අන්න ඒ වගේ අතීතයේ මොන වරද වුණත් දැන් අවසන්ඩ යන්න එපා. ගඳ ගහන එක විතරයි. මේක කාගේ අනුශාසනාවද? අපේ අනුශාසනාවද? බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ තමයි මහත් කරුණාවෙන් දේශනා කරන්නේ අතීතේ කායිකව හරි වාචිකව හරි මානසිකව හරි පුහුදුන් සත්‍යයන් වශයෙන් අනිත් අයට වගේම වැරදි වෙලා තියෙන්න පුළුවන්. හැබැයි අවුස්සන්න එපා. මල නේද, වලලාපු මල කඳන් අපි අවුස්සන්නේ වගේ වැළලුණු අතීතේටම වැළලෙන්නම දෙන්න. අද නිවැරදි වෙන්න එච්චරයි. අද නිවැරදි වෙන්න, අද ඉඳන් නිවැරදිකම රැකගන්න. එතකොට සතුට ගලාගෙන යන ජීවිතේට. ඒ නිසා පසුතැවිල්ල ජීවිතේ තියාගන්න එපා. සැනසීම නැති කරනවා. හතරවෙනි එක විචිකිච්ඡාව. විචිකිච්ඡාව කියද්දී සම්මා සම්බුද්ධ ශාසනය තුළ බුද්ධ ආදී යටතැන් ගැන සැක කිරීම කියලා විග්‍රහයක් කරනවා. නමුත් සාමාන්‍යයෙන් ගත්තොත් සාමාන්‍ය ලෝකයටත් සැක සංකා ඇති වෙනවා. නේද? අම්මලා තාත්තලා ගැන සැක ඇති වෙනවා, දූල පුතාල ගැන. එහෙම එක එක සැක සංකා ඇති, ආදරය කරන අය ගැන සැක සංකා. ඒකත් සැනසීම නැති කරනවා. අපි සැක සංකා නැති කරගන්නේ කොහොමද? අපෙන් විය යුතු යුතුකම හරියටම නොපිරිහෙලා නොඅඩුව කරන්න ඕනේ. එයාගේ යුතුකම හරියට කරන එක එයාගේ වගකීම. හරිද? අපේ පැත්තෙන් වෙන්න ඕන යහපත ඒ පැත්තට අඩුවක් නැතුවම කරනවා. එයා නිවැරදි වෙන එක එයාගේ වගකීම. නේද? අපි ඒව ගැන හිත හිත කල්පනා කර කර පිච්චි පිච්චි අරමද මෙහෙමද අරමද මෙහෙමද කියලා හිතද්දි මොකද වෙන්නේ? සැනසෙල්ලක් නැහැ. ඒ නිසා හැම තිස්සෙම තමන්ගේ යුතුයකම හරියටම කරලා තමන්ගේ ගමන යන්න. තවත් කෙනෙක් වරදක් කරනවා නම් අනුශාසනාවක් කරන්න වරදෙන් ගැලවෙන්න වාර 3ක් ඇති. නේද? සමහර අය ඉන්නවා වැරදි කරන අයට කියනවා. නේද? එතකොට අර මිනිස්සයා තවත් නරක් වෙනවා. සියල්ල අවබෝධ කළ බුදුරජාණන් වහන්සේත් අවස්ථා 3යි සාමාන්‍යයෙන් කෙනෙකුට අවවාද දෙන්නේ. පස්සේ අතහරිනවා. අන්න ඒ වගේ මේ අන් අයගේ වැරදිවලදී එයාලට අපි නිවැරදි වෙන්න උදව් කරන්න ඕන, අවවාද දෙන්න ඕන වාර 2-3ක්. හරියන්නේ නැත්නම් අපේ ගමන යනවා. ඇයි?
මේක එක භවයක් තුල නේද? එක භවයක් තුල හමු වෙච්ච ජීවිතත් එක්ක යන ගමන. එයාලත් එක කල්ප ගාණක් අපි ඉන්න අදහසක් නැහනේ. නේද? හෙට මැරුණොත් එයාල අපට අදහරනවා. ඒ නිසා සංසාරේ කවදාවත් නොලැබෙනු අයත් එක්ක ඉන්නව සංසාරේ කව සංසාරේ හැමදාටම ලැබුණ අයත් එක්ක ඉන්නව වගේ. නේද? අපි ජීවත් වෙන්නේ නැතුව තවත් සංසාර එක භවයක හමු වුණු කෙනෙක් නේද? හමු වුණු අය එයාලට මගේ යුතුයකම හරියට කරනවා. එයාල නිවැරදි වෙලා මට යුතුයකම කරන එක එයාලේ වගකීම. කරන්නේ නැත්නම් දෙතුන් සැරයක් කියලා දෙනවා. අහන්නේ නැත්නම් අපේ ගමන යනවා. සැක සංකා තියාගන්න එපා. හරි අමාරුයි එතකොට. තමන් හරියට නිවැරදි යුතුයකම් කරන්න. පස්වෙනි එක තමයි තීන මිද්දය. තීන මිද්දය කියන්නේ මැලිකම. ඉගෙන ගන්න දරුවා උනාට පස්සේ ඉගෙන ගන්න ලොකු වීරයක් තියෙන්න ඕනේ. නේද? අම්මා තාත්තා කියන දෙන්නගේ රැකවරණේ නැති කාලෙක මේ මහ පොළවේ අභිමාණින් ජීවත් වෙන්න එපා. නේද? තරුණ දරුවෝ දූලත් දේව තේරුම් ගන්න ඕන. අම්මා තාත්තා මැරුණොත් මොකද වෙන්නේ? අසුබ කතා නෙවෙයි අපි මේ කියන්නේ. අම්මා තාත්තගේ පිහිට නැති වුණොත් මහ පොළවේ පය ගහලා ඉන්න පුළුවන් ආර්ථික ශක්තියක් Taman හදාගන්න ඕන. ඒකට වීර කරන්න ඕන. ව්‍යාපාර නම් ව්‍යාපාර තුල ඉහළට යන්න ඕන. අධ්‍යාපනය නම් අධ්‍යාපනය තුල ඉහළට යන්න ඕන. නේද? නැත්තම් මොනවද අපිට හිතෙන්නේ? අපිට අපේ දියුණුව හදාගන්න බැරි වුණොත් අම්මා තාත්තා නැති කාලෙක අපි අන්තසරණ වෙනවා. අම්මා හිටියනම් තාත්තා හිටියනම් මට මේක වෙන්නේ නැහැ කිය කී ඉඳි. ඒ නිසා මේ අර කතාවක් තියෙනවානේ අවදි වෙලා ඉන්න ඕන කාලේ හාන්සි වෙන්න එපා කියන්නේ. ඒ කියන්නේ හොඳට ඉගෙන ගන්න ඕන කාලේ නේද? හොඳට කෝස් ඔය විවිධාකාර තියෙන්නේ. උපාධි අරව මේවා නේද? තමන්ගේ ආර්ථික පැත්ත හොඳට වාහනයක් අරගෙන ගෙයක් දොරක් හදාගෙන නේද? අභිමාණෙන් ඉන්න පුළුවන් පරිසරේ හදා ගන්න ඕන කාලේ නිදාගත්තොත් ෆෝන් වලට දිය කළ දැම්මොත් නේද? තමන්ගේ එකට ඉන්න යාළුව වාහන වලින් ඇවිල්ලා බහිද්දි තමන් පයින් යනවා. හොඳට හිතන්න තමන්ගේ හොඳම යාළුවෙක් හොඳ මේ හොඳ වාහනයකින් ඇවිල්ලා බහිනවා තමන් පයින් යන කෙනෙක්. කොච්චර හිත මානසිකව වැටේද? ඉතින් එහෙම වෙන්නේ නැතුව ඉගෙන ගන්න කාලේ හොඳට වීරෙන් ඉගෙන ගන්න ඕන. ශිෂ්‍යත්ව විභාග, සාමාන්‍ය පෙළ විභාග, උසස් පෙළ විභාග ඒ තුනම බැරි වුණා නම් එතනින් එහා තියෙන මොනව හරි ශිල්පීය දක්ෂතාවයක් හරි අපි දූලට රෙදි මහන්න හරි ඉගෙන ගන්න පුළුවන්. නේද? ඒ වගේ අම්මා තාත්තටත් හයියක් වෙන්න පුළුවන්. අම්මා තාත්තා නැති කාලෙක නමුත් තමන්ගේ අනුකු සහෝදර සහෝදරියන්ටත් අභිමාණින් උදව් කර කර ඉන්න පුළුවන් හොඳ ආර්ථිකයක් හදා ගන්න ඕන. කම්මැලි නැතුව ඒකට අවශ්‍ය දේවල් සම්පාදනය කර ගන්න ඕන. ඒක සැනසීමට හේතුවක්. නේද? මිලමුදල් තිබ්බොත් ඇත්තටම හොඳට දන් දෙන්න උනත් පුළුවන් නේද? දන් දෙන්න උනත් පුළුවන් මිලමුදල් තියෙනවනම්. ඒ නිසා දූල පුතාල විශේෂයෙන්ම ඉගෙන ගන්න කාලේ හොඳට ඉගෙන ගන්න ඕන. අම්මලා තාත්තලා විශේෂයෙන්ම ධර්මයේ හැසිරෙන්න ඕනේ. නේද? බණ අහන්න ඕන, සීල් සමාදන් වෙන්න ඕන, වීරිය තියෙන්න ඕනේ වට. සීල් සමාදන් වෙන්න ලොකු වීරියක් තියෙන්න ඕන පන්සලට ඇදිලා යන්න. නේද? මෙලොව පරලොව දෙලොවම සාර්ථක කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් යන්නේ විදියට මේට වඩා අනුශාසනා කරන්න වෙලාව නෙවෙයි. අද දවසේ අපි දේශනා කරන්න යෙදුනේ අපේ සැනසීම ආවරණය කරන නීවරණ ධර්ම ගැන. මොනවද? කාමච්ඡන්දේ කියන ඇලීම, පියාපාදය, නොසන්සුන්කම සහ පසුතැවිල්ල, ඊළඟට සැක සංකා, ඊළඟට මැලි බව. ඉතින් අපි හිතනවා යම්කිසි වැටහීමක් අවබෝධයක් පින්නතුන්ට ඇති වෙන්නේ නැති කියලා අපේ හිතේ ස්වභාවය පිළිබඳව. නේ බුදුරජාණන් වහන්සේ අපේ හිත ලස්සනට බෙද බෙද උගන්වලා තියෙනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරන පුණ්‍යානුමෝදනා කරනවා මේ ධර්ම දානමය පින්කම තුලින් මේ පින්වත් හැම දෙනාටම ධර්ම අවබෝධය ලැබෙන්නම මේ පින හේතු වේවා කියලා. අද දවසේ පින්නතුනි ධර්ම දේශනාව සඳහා දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ කලුගමුව පහළ හම්වැල්ලේ පදිංචි ව්‍යාපාරික MP ශාන්ත රංජනී මහත්මිය සහ
KP Swarnalatha Mahatmi yana depalat puttamu wanwana Senadhi Niranjan wagema diyaniyawana Pradeepa Piyumali saha bænanu wanwana Vyaparika Niranjit Ariratna kiyana paule nyati sohoru sohoriyan visin pinatu sihipat kala thiyena 2023 paswani maase 3 wana dinata Senadhi Niranjan putuge janmadinaya අවුරුදු 25ක් සම්පූර්ණ වීම නිමිති කරගෙනත් 2023 5යි 10 වන දිනට ශාන්ත රංජනී සහ ස්වර්ණලතා යනායගේ විවාහ දිවියට අවුරුදු 34ක් සම්පූර්ණ වීම කියන කාරණාව මුල් කරගෙන ඒ පින්වත් මහත්මයා සහ මහත්මියගේ විවාහ දිවියට අවුරුදු 34ක් සම්පූර්ණ වීම කියන කාරණාව මුල් කරගෙන ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් 25 වෙනි උපන්දිනයේ සමරපු සේනාදි නිරංජන් පුතුටත් ඒ වගේම විවාහ දිවයට අවුරුදු 34 සම්පූර්ණ වන ශාන්ත රංජන් මහත්මයා සහ ස්වර්ණලතා යන අයගේ ඒ ජීවිතවලට මේ උදාර පින්කමේ අනුහසින් සිතක් ශාන්තියක් සැනසෙල්ලක් වේවා කායික මානසික සුවපත් භාවය ලැබේවා ජීවිතේ සියලුම යහපත් බලාපොරොත්තු සාර්ථක කරගෙන මෙලෝ පරලෝ දෙලෝම ජය ගන්නට මේ පින හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සිහිපත් කරනවා පහළ වැත්තෑ කන්ද ඉබංගාපල පදිංචිව සිටි මුතුබණ්ඩා පියාණන් ඩිංගිරි අම්මා මෑණියන් ඒ වගේම කලුගම පහළ හම්වැල්ලේ පදිංචිව සිටි MG මාටින් මුදලාලි පියාණන් බබා නෝනා මෑණියන් කරුණාරත්න සහෝදරයා විමලදාස සහෝදරයා කුසුමාවති සහෝදරිය තිලකරත්න මුණසිංහ මස්සිනා යන අයට පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. අවුරුදු 15කට පෙර හදිසි අනතුරකින් මිය ගිය ප්‍රදීප් සංජීව පුතුට එවන් නකල් මරණ සසරේ සිදු නොවේවායි ප්‍රාර්ථනා කරනවා. දෙපාර්ශවයේම පරලෝ සැපත් නම් සඳහන් කළ සහ නම් සඳහන් කරන්න බැරි වුණු ඒ හැම දෙනාට මේ උදාර පුණ්‍ය ශක්තිය අනුමෝදන් වෙලා මියගේ ඥාතීන්ගේ සසර ජීවිතය සුවපත් භාවයට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිතලව බැමිණි ගලේ පදිංචි දැනට අසනීපෙන් පසුවන නිරංජිත්ගේ මෞතුමිය වන කරුණාවති මෑණියන්ට ඉක්මන් සුව ලැබෙන්නට මේ පින් හේතු වේවා. දෙනෙත්මා ඉඳු පරණී කුසංග ශාකේත් දිහිනී සෙහන්සා යන මුණුගුරු මිනිබිරියන්ට අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්නටත් ඒ වගේම ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින ශාකේත් පුත්‍ර ජය ලැබීමටත් මේ උදාර පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක්ම වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ විදියට උදාර පින්කම සිදු කිරීම සඳහා නන්නායරින් උදව්පකාර කළ හැම දෙනාටමත් නිදුක් නිරෝගී සුව ලැබේවා. ඒ වගේම මේ පින්කම සාර්ථක කරගන්නට මැදිරියට සම්බන්ධුන ආදී වශයෙන් මේ හැම දෙනා නමින් මිය පරලෝකීය ඥාතීන් ඉන්නව නම් ඒ ඥාතීන්ටත් මේ උදාර පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්ම ශ්‍රවණයේ සඳහා පැමිණි හැම දෙනාටමත් ඒ පින්නතුන්ගේ පවුල්වල ධර්ම ශ්‍රවණයට පැමිණි හැම දෙනාටමත් නිවෙස්වල සිට ධර්ම ශ්‍රවණය කළ හැම දෙනාටමත් මේ පින්කමේ අසිරියෙන් සිත ශාන්තිය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එවැගේම ධර්ම දේශනා කරන්න යෙදුණු අපටත් නිදුක් නිරෝගී සුවේචර ජීවනයේ ලැබෙන්නට මේ ශාසනයම නිවන් දකින්න මේ පින හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙදුල මාධ්‍ය ජාලයේ ගරු සභාපති නායක මාහිම්පාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව ජීවනය වේවා. දෙදුල මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලය හැම දෙනාටත් ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් සිතක් ශාන්තියක් සැනසෙල්ලක් නිවීමක්ම වෙත්තා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉති අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන ඒ පින්නත් MP ශාන්ත රංජනී සහ KP සරණලතා කියන පින්නත් දෙපළටත්
පුතුණුවන්වන සේනාදී නිරංජන් ඒ වගේම ප්‍රදීපා පියුමාලි ඒ වගේම නිරංජිත් ආර්ය රත්නතුළු ඒ හැම දෙනාටමත් සහ සම්බන්ධව පින්නතුන්ටත් ලෝකේ 50 හැම දෙනාටමත් බුද්ධාදී රත්නත්‍රේ ආශිර්වාදයෙන් සිතක් ශාන්තියක් සැනසෙල්ල නිවීමක්ම වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. එසේනම් සුපින්නතුනි මේ මොහොතේදී සදැහැති දායකත්වයන් ගැන කටයුතු කරනු ලබන පින්වත් ඇත්තන්ට ඉතාමත්ම ගෞරවයෙන් සහ ඕනෑකමින් සිහිපත් කරනවා. පින්වතුනි, ඔබ විසින් සූදානම් කරගන්ට යෙදුනා වූ යෂ්ට පරිස්කාරක ද්‍රව්‍යයන් පින්වන්ත වූ දේශකයන්න් වහන්සේට පිළිගැන්වීම සඳහා මෙය අවස්ථාවක් බවට පත් කරගන්නා හැටියට සාදු සාදු සාදු. සුපින්නතුනි, මේ උතුම් ධර්ම දේශනාව දේශනා කරම් ලැබූ පින්වත් ස්වාමීන් වහන්සේට ධර්ම දේශනාවේ පින්කම් බලයෙන් නිදුක් නිරෝගී සුව දීර්ඝායු සම්පන්නිය ලැබේවායි ප්‍රාර්ථනා කර සිටිනවා. ඒ වගේම ධර්ම දේශනාවට සදැහැති දායකත්වය ලබා දුන් පින්වත් පිරිසටත් ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී සෑම සිල් දෙනාටමත් තුනුරුවනේ අනන්ත වූ සූවිසිඥානුභාව බලයෙන් නිදුක් නිරෝගී සුව දීර්ඝායු සම්පන්නියම ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.